පත්කරන ලද කමිටු වාර්තාව දැනට නිකුත් වී තිබෙනවා. මෙම වාර්තාව බොහෝ දිනා අධ්‍යයනය කොට ඒ පිළිබඳව තම තමන්ගේ අදහස් උදහස් දක්වා තිබෙනවා. විශේෂයෙන්ම එම වාර්තාව කෙරෙහි අවධානය යොමු කරන විට පැහැදිලිව තේරුම් ගත යුතු කාරණයක් තමයි වාර්තාව සකස් කළ උදවිය සදොස් පූර්ව නිගමනයන් මත පිහිටා. එමෙන්ම ශ්‍රී ලංකා දිවයිනේ ඓතිහාසික තත්වයන් මුළුමනින්ම අමතක කොට ඒ වගේම ත්‍රස්තවාදය පරාජය කළ ඒ අවසාන කාල වකවානුවේ සිදුවුණ බොහෝ දේවල් ඒකපාක්ෂිකව අවධානය යොමු කරමින් සකස් කරන ලද වාර්තාවක් වශයෙන් තේරුම් ගත යුතුව තිබෙනවා. මේ විදිහේ වාර්තාවක් ඉදිරිපත් කරන පිරිස විද්වත් භාවයෙන් යුක්තව එය සකස් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම එබඳු වාර්තාවක අන්තර්ගතය තුලනාත්මක වෙන්නට ඕන, විමර්ශනාත්මක වෙන්නට ඕන, පිළිගත හැකි හේතු සාධක මත පදනම් වන්නට ඕන. මුළුමනින්ම අපි කල්පනා කරන විට ඒ වාර්තාව සදොස් ආකාරයෙන් සකස් වී තිබෙන බව පැහැදිලිව අවබෝධ වන අතර අපේ රට කෙරෙහි අපේ රටේ ස්වාධිපත්‍යය කෙරෙහි දැඩි බලපෑමක් එල්ලවන ආකාරයෙන් එය ඉදිරිපත් කොට තිබෙන බව තේරුම් ගත යුතුයි. ඒ නිසා මෙම කමිටු වාර්තාව අප්‍රසාදයෙන් හා පිළිකුලෙන් යුක්තව අපි ප්‍රතික්ෂේප කළ යුතුයි කියන කාරණය මේ වෙලාවේ සඳහන් කරන්නට කැමැතියි. ඒ වගේම තමයි අපි පරාජය කරන්නට යෙදුන ඒ භයානක ත්‍රස්තවාදයේ ස්වરૂපය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බොහෝ දෙනා තේරුම්ගෙන තිබුණු කාරණයක්. රටක් වශයෙන් ජනතාවක් වශයෙන් අපි විඳින ලද පීඩාව අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ඉදිරිපත් වන වාර්තාවේ අන්තර්ගත මූලික කරුණු කාරණා පිළිබඳව අපේ රටේ වියතුන් නැනවතුන් ඉදිරිපත් වෙලා කරුණු කාරණා ඉදිරිපත් කරලා මේ වාර්තාවේ ඇති භයානකකමත් වාර්තාවේ ඇති දුස්සහගත භාවයත් ලෝකයට හෙළි කිරීම අද අවශ්‍ය කරන කාරණයක් වී තිබෙන බව සඳහන් කරන්න කැමතියි. එයත් එම වාර්තාව තුළ මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික පරිසරය සහ බෞද්ධ මහජනතාවගේ අදහස් උදහස් ආකල්ප ඒ වගේම නායකින් තුළ පවත්නා බෞද්ධ අදහස් උදහස් විවේචනයට ලක් වී තිබෙනවා. මේ ඉතාමත්ම වැරදි සහගත කාරණයක් බව සඳහන් කරන්නට ඕනෑ. බෞද්ධයන් හැටියට අපි හැමදාමත් සාමය අගය කරනවා, සමගියෙන් ජීවත් වන්නට උත්සාහ කරනවා. මේ රටේ අවුරුදු දහස් ගණනක් අපි සමගියෙන් සමාදානයෙන් ජීවත් වුණා. ත්‍රස්තවාදයේ තුලිනුයි අපේ ඒ ජීවන පැවැත්ම සම්පූර්ණයෙන්ම ව්‍යාකූල කළේ. ඒ නිසා මේ අවස්ථාවේ බුද්ධ දේශනාවේ උතුම් වූ ඉගැන්වීම අනුව අපි මෙලොව සහ පරලොව අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන්නන් වශයෙන් මේ වාර්තාවේ අන්තර්ගත කරුණු ප්‍රතික්ෂේප කරනවා වගේම අනාගත ලෝකයට සාමය උදා කරලීමේ වගකීමෙන් කටයුතු කිරීමේ අරමුණෙන් ඉදිරියේදී අපේ සියලුම බලාපොරොත්තු ඉදිරිපත් කරනවා කියන කාරණය සිහිපත් කරන්නට ඕන. අනෙක් අතින් අද අපේ රට හැඩගැසෙන රටක් වශයෙන් පවතිනවා. තීරණාත්මක සංවර්ධන ක්‍රියාවලියකට අපි යොමු වී තිබෙනවා. ඒ නිසා මේ වටිනා අවස්ථාවේදී රට ගැනත් ජාතිය ගැනත් බෞද්ධයන් වශයෙන් කල්පනා කරමින් අවස්ථානුකූලව මේ පිළිබඳ
විරෝධතාවය දැක්විය යුතුයි කියන කාරණය සඳහන් කරන්න කැමතියි.